මෙයාගේ නම මොකද්ද මේ? චූටිද? චූටි. ගොඩක් කට්ටියගේ නම චූටි මෙහෙ නේද? මේ මොකද මේ පැත්තේ ගොඩක් කට්ටිය මේ ගිරව් හදන්නේ? හේතුව මොකද? චූටි. මෙයා නම් එක හකින් ඇත්තේ ඒක හිඳ අපි හදන්නේ. ඈ? පොල් ගහ කපද්දි වැටිලා. වැටිලා. හා හා හා. මේ කොයි කාලෙද ගෙනා මෙයා? දැන් අවුරුදු 7ක් විතර වෙනවා. අවුරුදු 7ක් විතර වෙනවා. හා හා. මෙයා ඒව කතා කරනවා. හහ්. මෙයාගේ මාලයක් නැහැ නේ? නැහැ. හේතුව මොකද මේ? මොකද ගැණුවතෙන් දන්නේ නැහැ පිරිමි සතාද දන්නේ නැහැ. දැන් අවුරුදු 7ක් තිස්සේ මේ හිර කූඩුවේ ඉන්නේ. ඈ? දැන් මෙයා හදන්න අමාරු නාද? ඔව්. මුල් කාලේ කොහොමද හැදුවේ? කොහොමද අම්මතර මුල් කාලේ හැදුවේ? මුල් කාලේ කියන්නේ අපි මෙය හම්බේ අපට අහු වෙද්දී මේ චූටි මර මස් ගුලියක් විතරයි තිබුණේ හොටේ කකුල් දෙකත් එක්ක. එහෙම ඔව්. මේ ඊට පස්සේ අපි අර චුට්ට චුට්ට මේ පොඩි කරලා කවලා කටාරවල. හ්ම්. මේ ඊට පස්සේ තමයි මේ පොඩක් මේ ඇයි තනියම ගන්න පුරුදු වෙන්නේ? තනියම ගන්න. හා හා. මම එළියට ඇවිල්ලාම නැද්ද? පොඩි කාලේ එළිය හිටියේ. එළිය හිටියේ. හා හා. පොඩි කාලේ මොනවද මෙයාලට කන්න දුන්නේ? ඔය ඇට වර්ග, සම්පෝස, ඔය අපි කන හැමදේම කනවා. කනවා. බත් තුත් කනවාද? මොනවද සාමාන්‍ය මෙයාගේ ප්‍රියතම ආහාරය මොකක්ද? පේර කනවා. පේර කනවා. මේ කරළු ලැට කනවා. හහ. මේ හැමදේම කනවා. ඔව්. මෙයා ගිහිල්ලා නැද්ද එළියට? දවසක් ගිහිල්ලා ආපහු ආවා. ආවා. ඔව්. ඒක කොච්චර වෙලාවක් ගියාද? නේ අර කුරුමි කහක වහලා ඉඳලා මේ ආපහු අපි ගියාට පස්සේ අපේ අතට ඇවිල්ලා ආපහු ආවා. අල්ලන්න. ආ හා හා. සත්තු එහෙම අල්ලලා තියෙනවද මෙයා? මෙයා සත්තු අල්ලන්නේ. නෑ මං කියන්නේ මෙයාට මොන හරි වෙන ගිරව් වෙනවද මෙතෙන්ට එහෙම නේද? ආ ගිරව් නම් සමහර දවසට එනවා. ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා කුඩු වල ඉන්නවා. ඉන්නවා. හා හා හා. ඇයි මෙයා හිර කරගෙන ඉන්නේ? එහෙම නෑ. ඉතින් හිර කරගෙන ඉන්නත් අපිත් කැමති නෑ. මේ අර මෙයා දැන් එළියට දැම්මොත් වෙන සත්තු කොටලා මෙයා මරනවනේ. අන්න හරි. ඔව්. දැන් මෙයා අනුගත වෙලා තියෙන්නේ මේ தත්ත්වයට. ඒ නිසා දැන් පරිසරයට මුදා හැරියොත් වෙන සත්තුන්ගෙන් යම් හානියක් වෙයි කියලා කියන්නේ අම්ම නේද? ඔව් ඒකින් ඒ බයිට් තමයි නැත්නම් අපිත් කැමති නැහැ සත්තු යොහිර කරන්න. ඔව්. දැන් සත්තුයි මිනිස්සුයි අතර තියෙන හැඟීම අම්මට මොකද හිතෙන්නේ නිකන් මේ? ඒක ගැන මොකද තියෙන අදහස? ඒ කියන්නේ සත්තු ඔබට දැනෙන්නේ කොහොමද? මෙයා ඉන්නකොට මේ නිවසට මොකක් වගේ දෙයක්ද දැනෙන්නේ? අර නිවසෙකින් තියෙන පාළු ගතිය නැති වෙනවා. ඉතින් එහෙම නැතුව අපි අර මේ අයිසුරතලේට වගේනේ තියාගෙන ඉන්නේ. ඔව්. නේද? අර නිවසේ තින් පාළු ගතිය නැති වෙනවා මෙයා නිතරම කතා කරද්දී. හ්ම්. මෙයා වැඩියෙන්ම මොනවද කතා කරන්නේ? ඉතින් අපි චූටි කාලේ මෙයාට කතා කරපු විදිහටම අපි අපට ආපහු කතා කරනවා. කතා කරන. කතා කරන් බලනම. චූටි. වෙන සින්දු කියන්නේ නැද්ද? බස් එකක හෝන් එකක් ගහනවා. හෝන් එකක් ගහනවා. ඒක කරන්න බලනම. තා ගන්නවල තමයි ගහන්නේ. ආයෙද? ආයෙ බස් වල හෝන් ගහන්න පුළුවන් මෙයාට. පුතා පොඩ්ඩ ඇවිල්ලා ඒක කරන්නකො. බයලාද? චුටි චූටි දැන් බය වුණාම තමයි මේ තත්ත්වේනේ. එතකොට මේ ඔය දැන් වාහනේ හඬ පුරුදුනේ කොහමද? ගෙදර වාහනයක් තියෙනවද? එහෙමද? පුතා ඉස්කෝලෙකින් එනකොට මේ හෝන් එක ගහගෙන යද්දී මේ තුත් ගහනවා ඒ හෝන් එකම. හෝන් එකම. හා හා. දැන් මෙයා වැඩියෙන් මාදරේ කාටද? මාතර වැඩිය ගාවද? ඇයි එච්චර ආදරේ වුනේ? අපිට අල්ලන්නවත් දෙන්නේ. අල්ලන්න පුළුවන්ද? අල්ලන්න කියන්නේ මේ මම අත දැම්ම බඩේ හැම ගහනකම් ඉන්නවා. වෙන කාටවත් චින්තු වෙන්න බෑ. බෑ. අල්ලනවා පොඩක්. අපේ නම අත කනවා. දැන් අනිත් කෙනා නම් එහෙම නෑ. ඩුටි. අර එන්නේ නෑ එහෙම. ඔව්. මේ ඩුටි පුතේ. ඩුටි. ඩුටි. ඩුටි.
ආයර මම ඉන්න හින්දා තමයි ආ නුහුරු බවක් තියෙන්නේ නේද? එහෙම නැත්තම් සාමාන්‍යයෙන් කිසි ගැටලුවක් නැහැ. මෙයා රැයට කොහොමද මෙයාගේ තත්ත්වය? රැයට කෑ ගැහිල්ලක් තියෙනවද? මොකවත් නැහැ. හා සාමාන්‍ය පරිදි ඉන්නවා. ඇයි ඇත්තට මේ පැත්තේ ගොඩාරියක් අය මේ ගිරව් ඇති කරන්නේ ඇයි? මේ පැත්තේ තින් ගිරව් තින් ඉන්නවනේ. ගොඩාරියක් ඉන්නවා ගිරව්. ගිරව්. මේ කැලේ තියෙන හින්දා. ඔව් ඒකත් එක්ක හේතුව තමයි තින්. මේ ඉතින් අර චූරි පැටව වහුණාම ඉතින් කට්ටිය ආසාවට ඇති කරනවා. ඇති කරනවා. ඊට පස්සේ යාලා ගෙවල් වලින් යන්නේ නැහැ. ඔව් යන්නේ නැහැ. මෙයා මේ කලබල වෙද තියන්නේ ඇයි? කලබල වෙනවා අදරන් නැති කෙනෙක් ආවම දැන් සාමාන්‍ය මෙයාලට දවසට කොච්චර දෙනවද කෑම වර්ග බත්තුත් කනවා කනවා මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න